බලන්න දැන් අපි ළමයි දැන් මේ වෙනකොට හොඳට බලන්න ඔයගොල්ලෝ අයිබෝන් නාම කරපන් අපි මේ වෙනකොට ඔයගොල්ලෝ වෘත්ත වහගත්තේ ස්වෘතේ මොකද්ද x ඍණ 1 වර්ග ධන y ඍණ 1 වර්ග ඍණ 25 සමන බිංදු කියලා වහගත්තා අපිට කියන්නේ මේ වෘත්තේ මොකක් හරි ඔහොම තියනවා පබාලා අපිට කියන්නේ මේ වෘත්තර පිටින් ඉන්න අතර පෙන්නලු ඔය 4 ළඟ 5 ළඟ පොයින්ට් එක අපිට දෙන්න තොරතුර ළඟ එකට විශාලයි ඔච්චර समीकरणते සමීකරණ බිඳුවයි අතුලත පොයින්ට් එකක් ආශ්‍රව වෙන බාහිර පොයින්ට් එකක් ආශ්‍රව දාන එක නේද? නැව ක්‍රම දෙකක පාවිච්චි කරලා මේ පොයින්ට් එක පිටින් තියනවා ලැබෙන්න. මම නෝ දෙන්නේ ටියු ෆ්ලෙන් දැන් කරනවා. එතකොට ළමයා නම් පෙන්නන මොකද්ද? ඔය මෙන්න මේ පොයින්ට් එක මේ කොටස ආශ්‍රව කරන් පස්සේ ලැබෙන අංකය ධනයි කියලා පෙන්න ගත්තා නම් හරි. හරි බලමු. ආ පොයින්ට් එක සයිස් කරලා මොකද එන්නේ අපිට එතකොට? 4 ලැම්ඩා ඍණ 1 වර්ග ධන 5 ලැම්ඩා ඍණ 1 වර්ග ඍණ 25 කියලා නෝ. මේක ධනයි කියලා පෙන්න ගන්න සුරු කරානේ. එරස් තනේනේ අපි මාර ඡන්දිය අපි ඇඩ්වාන්ස් පීපල් හරි අපිට පටස් ගන්න සුරු කරන්න පුළුවන් එක ගත්තා. අරගෙන සුරු කරා යම අපිට. 16 ලැම්ඩා ඍණ 8 ලැම්ඩා ධන 1 ධන 25 ලැම්ඩා වර්ග ඍණ 10 ලැම්ඩා ධන 1 ඍණ 25 සමාන නෑ. ඔතන ඩාම් පස් ඇඩ්වාන්ස් ටේල් එකේ ඇස්පෙක්ට් එක කොට කිර වෙනවා. ඉතින් 41 ලැම්ඩා වෙනවා අරගෙන වෙන මෙතන ඍණ 18 ලැම්ඩා වෙන කොට 3 අද වෙන 23 කියලා කොට ඇස්ටේට් හෙර වෙනවා. දැන් එයාගේ ඇස්ටේට් හෙර වෙනදි මොකක්ද? දැන් මේ දුන්න ලස්සන උත්තරය ආවා. ඒක දන්න දාගත්තා. හවුද නැත්නම් දේසි වෙන්න. කොහොමද? මේක හරිය සාර්ථක ක්‍රමයක්. අපිට පිළිතුරු නැරස ගොඩක් ක්‍රොස් කරලා ආ මේක දන්න කියලා හිතනවා. අතන තා මේ පීපල් හදත් කරන්න පුළුවන් මේක. අරගෙන ඉඳලා තේරෙයි. තෝරලා නැත්නම් දැන් මෙතන ඩායම් පස්සේ මට මේක තමයි කියලා පේනවා. මට මේක තමයි කියලා පේන්නේ ලැම්ඩා සමාන එකදමුවක් මේක දනගෙන ඉන්නේ. ඒකට ඇඩ්වාන්ස් එක දන වෙන ප්‍රශ්න නැහැ. ඕකේ. ඒක හරියනවා. අපි කියන්නේ නෝ රෙට්‍රෝ එකක් හරියන කොට. සීතල පැත්තේ. නැප්චුන් නැප්චුන් වල කට්ටියත් එහෙම කරන සාමාන්‍ය. හරි. ඒක ලේක නැප්චුන් වල මුතු වෙන්නේ නැත්තේ. දැන් මෙතන ඩායම් පස්සේ මාත් මේ කනාර තමයි ගත්තා ගම්බ කන. අම්පද බල බලස් මේක දැන් මේක මේක දනයි කියලා පෙන්න ගන්න ළමන්න ක්‍රම කීයක් තියනවද? එක ක්‍රමය. ළමයි කියන ප්‍රශ්න මේක වර්ගද ප්‍රකාශනය ලැම්ඩාගේ වර්ග සංගුණකේ ධන. එහෙනම් මේ ප්‍රස්ථාරය මේ ලැම්ඩාගේ වර්ගද ප්‍රස්ථාරය හැඩේ ගත්තොත් මොකක්ද වෙන්නේ? ඔකට අවම බෑග් එක සිත්‍ර වෙන්න ඕන. අවම x ට උඩින් හෝ අවම ටච් හෝ අවම ක්‍රොස්. සාදස් කියනවා. ඒ කියන්නේ ඔකල මැස් පීපල් අවශ්‍යින් දකින්න ඕන ප්‍රශ්න දෙය මෙහෙම. උතන් ඩායන් පස්සේ තත් ගැහෙන මේක කරන්න නෙවෙයි. මේක වර්ග සමීකරණය කාගේද ලැම්ඩාගේ සංගුණකේ ධනයි. එහෙනම් අවම ප්‍රස්ථාරය අවම ප්‍රස්ථාරින් වන් ටයිප් තුනයි. එකක් x axis routing type එක දෙක x touching type එක අනිත් එක x crossing type right crossing නම් 22යි touching නම් 21යි උඩින් නම් 20 නැත තාත්‍රික එතකොට මෙහෙම වුණොත් විවේචකයේ ඍණයි මෙහෙම වුණොත් විවේචකයේ බිඳුවයි මෙහෙම වුණොත් විවේචකයේ ධනයි කියලා අපිට ඔලුවට එන පටස් ගන්න ඕගොල්ලෝ ධන ඉදිරියට තියෙනවානේ විදේ මතර මන් ධන ළමෙත් තමයි උඩට එන්නේ ඒ වෙලට තමයි හරි ගන්න බෑ ඔතන ළමයා චෙක් කරලා ක්‍රමයෙන් කරගෙන ගියොත් මෙහි විවේචකයේ ඍණයි කියලා බලන්න හරිනේ විචරේ නෝත හසනේ උනේ නේ දැන් දැන් මොකද හදන්න දෙනවා ක්‍රමයේ හරි ක්‍රමයේ දෙත ළමයා දත කර කෝට්ටු කරන් දත් මැදල හොදට මේක වර්ණ පූර්ණ කරන දාලා ඉතලා පෙන්නනවා මම නම් කරන්නේ ඔකට කරන්න ඕන කන තුන ළමයා පොඩ්ඩක් බලන්න සාදක් කරන්න බලන්න ඉතලා ඉස්සල මම කන කර මම වගේ හන්දේ කන කර මම වගේ මේ සාදක් කරන්න උත්සාහ කරා කන මට එනවා මෙන්න එනවා අම්මද බොල 41 ඔගොල්ලෝ කොහොමද දාස් කරන්නේ ලොකු සාදක් කියන්නේ මම දන්නේ නැහැ 41යි 29 ඉන්නවනේ නැතොත් නේද මම බැලුවනේ මම අම්මා කනඩක් අය මම කරේ 41යි 29 බලපන් අම්මා පටස් ගලට ඇහුව 41 23 කියන්න ලහට පට 41යි ලැම්ඩා ධන 23යි ලැම්ඩා ඍණ 1 අපිට කියෙද්දි මොකද්ද ලැම්ඩා කරා වැඩි එහෙනම් මෙයාමකෝ කොහොමද ධන එහෙනම් මෙයාමකෝ කොහොමද ධන බැරි ඒ වෙනස ප්‍රකාශන ධන දැන් කියන්නේ ඔලඟ නම් පුරුදු පිටින් තමයි පොයින්ට් එක දැක ගන්න සල් ඈ මොකද්ද බබා හතරේ ධන තියෙන බබා ඉතින් ලැම්ඩා එකට අඩි ගුවන් කොල්ල මේක ධන දෙපා විශ්සේ ලැම්ඩා එකට අඩිනු මේක ධන නැවිසි මෙයා කොහොමද දන්නේ 41 ලැම්ඩා ධන විශ්සේ මෙයා කොහොමද දන්නේ ආ හා හරි
මනෝලෝකෙම හිටින්න. යදේ ගියා උදේ වරු ගියා ඉවරයි දැන්. මාර්ගය එනකොට නේද 100ක් පාස් කරන් එනවා. රයිට්. දෙයක් කරන්න ඕනේ. සකවතන්ට ආපස්සේ වැඩේකට දාන්න පුළුවන්. ලස්සන. ඒක නිකන්